වසර 24කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අසාර්ථකම අයුරින් මුහුණ දුන් ලෝක කුසලාන තරගාවලිය වන්නේ මෙවර තරගාවලියයි. එෙහිදී තරඟ දෙකක් පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණේ ප්‍රසාද ලකුණු සටහනේ 9 වෙනි ස්ථානයේ දක්වා පල්ලම් බැසීමටයි. ඒ සමග පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවත් අහිමිව ගියා. දරුණු පරාජයන් රසකට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය පුහුණු කරුවන්ද සමග පසුගිය සිකුරාදා යළි දිවෙන් පැමිණියේ නව සිලන්තේ සමග පැවති අවසන් තරගයත් පරාජය වීමෙන් අනතුරුවයි. එෙහිදී ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද වික්‍රමසිංහ තරඟ පරාජයන් පිටුපස කුමන්ත්‍රණයක් පැවති බවත් දින දෙකක් තුළ ඒ සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදු කරන බවත් ප්‍රකාශ කළේ ක්‍රීඩා ලෝලින්ගේ කුතුහලයද වැඩි කරමින්. මේවා කවුද වැට්ටුවේ? කවුද මේවා මම කඩාකප්පල් ගන්න හැදුවේ? මම මේවා සේරම මම මේ තමන් ඉදිරියේදී මම ඉල් කරන්නේ. මේක එක්තරා කණ්ඩායමකගේ කුමන්ත්‍රණයක්. तरंग पराजय अंटे हेतु दक्वन्नट श्रीलंका क्रिकेट खंडाय में सामाजिकीन क्रिकेट आयतने दी प्रवृत्ति साकच्छावकट अद सहभागी वुना කෙසේ වෙතත් කුමන්ත්‍රණයක් ගැන දින දෙකකින් රට හමුවේ හෙලිකරන බවට ප්‍රකාශ කළ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද වික්‍රමසිංහ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී සිටියේ නැහැ. දසුන් ශානක ලෝක කුසලානේ තරඟ දෙකක් ක්‍රීඩා කරලා ඉන්ජරි එකක් වුණා කියලා කණ්ඩායමෙන් ඉවත් කරනවා. ඒත් අපි දකිනවා දසුන් ප්‍රැක්ටිස් සෙෂන්ස් වලට සහභාගී වෙලා ඉන්නවා. නායකත්වයේ වෙනසක් කරන්න කියලා කොහෙන් හරි බලපෑමක් ආවද? කණ්ඩායමේ සංවිතිය අපි හදලා තිබ්බේ දසුන් එක්ක. ඒ අනුව දසුන්ව 15 සංචිතයෙන් එළියට දාලා චාමිකව ගේන්න උනා. ඒ අනුව තමයි තීරණය ගත්තේ. දසුන් කණ්ඩායමත් එක්ක අපි තියාගත්තේ ඔහු හොඳ වුණොත් අපිට ඔහුව නැවත ආදේශ කිරීමේ හැකියාවක් තියෙනවා. වෙන අරමුණක් තිබ්බේ නැහැ. අපි දැක්කා ඉන්දියන් ටීම් එක එක්ක ක්‍රීඩා කරද්දී ලකුණු 55කට දෙවි යනවා. යම්කිසි තර්ජනයක් තිබුණාද ඉන්දියන් ටීම් එකේ? මං හිතන්නේ මේ බෝලේ රැට දෝලනේ වුණා හොඟා. ඒකේ මේවද තමයි අපේ ප්ලේයර්ස්ලා පහසුවට පත් උනේ. අවාසනාවකට දෙවනට බැට් කරද්දී අපේ ගැට් එක හැසිරෙන්නේ පොඩ්ඩක් වෙනස් වුණා. අපි चैंपियंस ट्रॉफी ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියානු මැච් එකේ අපි හිටපු තත්ත්වය අනුව අපි හොඳ ඩිවර කරේ නැහැ බැට් කරලා අෆ්ගනිස්තාන් මැච් එකෙත් එහෙම. නමුත් වැදගත් වෙන්නේ ඇයි අපිට ඒ තැනට එන්න බැරි? අපිට දුර්වලකම් තියෙනවා කණ්ඩායමේ. ක්‍රීඩකයන්ගෙන් වෙන වැරදි තියෙනවා මැදදී. මම හිතන්නේ ක්‍රීඩකයෝ හැමෝම මේ දේ ගැන දන්නවා. මොන දැන නෙමෙයි. නමුත් මේක තමයි අපිට හොඳම කුසලතා පිරි කණ්ඩායම. නමුත් ගොඩක් තියෙනවා දේවල් අපිට හදාගන්න. මේ වැරදි හදා ගන්නම ඕනේ අපිට මේ ජාත්‍යන්තරයේ මේ අනිත් කණ්ඩායම් එක්ක සෙල්ලම් කරන්න. යාවිත්‍ය තරගයෙන් අපි සම්පාත් වෙලා තමයි එතන දුර්වලකම් තියෙනවා. මම පිළිගන්නවා ප්‍රශ්නේ තියෙන්නේ අපි ඇයි මේ තරඟාවලිය මේ විදිහට මුහුණ දුන්නේ කියන එක. අපි වග කියන්න ඕනේ අපි ඒ ගත්ත තීරණ වලට අපි ඒක වැරද්දක් තියෙනවා නම් ඒ වගේමත් ගන්න කැමති. දැන් ඔබ කියනවා අපේ අතින් අඩුපාඩු සිද්ධුනා කියලා පිළිගන්නවා කියලා. ඒවා කිසිසේත් ප්‍රේක්ෂක පිළිගන්නේ නැහැ. අද ICC නැති වුණේ කණගාටුව තියෙන ප්‍රේක්ෂකයන් සහ ජනතාවට. දැන් ඔතුමාලගේ ජොබ් එක නැති වුණා හා සමානයි. මටත් හිතා ගන්න බෑ කොහොමද උත්තරේ දෙන්නේ කියන එක. අපි ඒක අත උසල පිළිගන්න ඕනේ. අපි හොඳට සෙල්ලම් කරේ නැහැ කියලා. ඔබ ඔබේ කණගාටුවේ මේ වෙච්ච දේට මොන ටෝර්නමන්ට් එක සෙල්ලම් කරත් රටේ සෙල්ලම් ගන්න බලාපොරොත්තු වෙන්නේ. වංශනේ ක්‍රීඩා ගැන පිට තරගය ගැන අවධානය යොමු කරොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කිව්වා ඔබතුමාගේ කීපල තමයි ඒක ප්‍රොස් එක දෙන්න ඉස්සෙල්ලාම බෝල් කරන්න රෝහිත් ශර්මා කියලා කියනවා. අපි ප්‍රොස් එක දෙන්න අපි බැට් කරන්න තමයි පිටි කියලා. රෝහිත් බැට් කරන්න තියා කියන එක මම දන්නේ. ඒක අපි සාකච්ඡා කරලා ගන්න තීරණයක්. පාර්ලිමේන්තු වරප්‍රසාද තියාගෙන ඇතුලේ කතා කරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණයි. ඔහු ඒ හින්දා ඒක කියන්නේ නැති ක්‍රීඩා අමාත්‍යාංශය තියෙනවා යුනිට් එකක්. ඒ යුනිට් එකට උනත් ඔහුට ඒ දේ ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. මම හිතනවා එහෙම දෙයක් තියෙනවා නම් ඔහු ඒ කියයි කියලා. ප්‍රමෝදේ ලංකාවට ආපිලා කිව්වා මේ තරඟ පරාජයන් පිටුපස්සේ කුමන්ත්‍රණයක් තිබ්බා කියලා. ඒ ගන්නවන ප්‍රමෝදේ විසින් මන්ත්‍රීවරු ඔබගේ පඩිනඩි පව කතා කළා. මට ශ්‍රී ලංකාවෙන් හම් වෙන ප්‍රමාණය ඇත්තටම සුමාන 4ක වගේ වේතනයක්. මගේ සාමාන්‍ය අපිට විදේශ පුහුණුකරුවන් අවුරුදු 20කට වැඩි කාලයක් ලංකාවේ හිටියා. ඒතර අපේ ලංකාවේ පුහුණුකරුවෙක් ඇවිල්ලා ඒ දේම කරනවා. මං හිතනවා මේ පුහුණුකරුවන්ටත් අර විදේශ පුහුණුකරුවන්ට ගෙමන වේතනම කළ යුතුයි. මොකද ඔවුන් කරන කාර්යභාරයේ වෙනසක් නැහැ. වලපක් පතලක තියාගෙන LPL ගහලා හොඳම බෝනස් දෙන්න එක තියලා යන උනේක මේ මිස්ටේක් අපි අපෝසරේ කරන්න ඕන. LPL එකෙන් අපිට පාඩුවක් උනේ නැහැ කියන එක මං කියන්න කැමතියි. ඒක සෙල්ලම් කරා කියලා ඉන්ජරි වෙන්නේ නැහැ. සමහරවිට අපි ප්‍රැක්ටිස්
කුසලාවෙත් අපි ඉන්ජරි වෙනවා මේ ලෝක කුසලානේ මොනවද උනේ කියන එක අපි සාමාන්‍යයෙන් සාකච්ඡාවක් කරනවා වුණු කරවන්නේ හැමෝමත් එක්කම ඊට පසුව අපි වාර්තාවක් ලබා දෙනවා ක්‍රිකට් ආයතනයට ඉදිරියේදී අපේ පළවෙනි අවුරුද්දේ ඊළඟ අවුරුදු දෙක ඊළඟ සයිකල් එකට අපි කොහොමද සැලැස්මල් හදන්නේ ක්‍රිකට් තහනම කරලා තියෙනවා මේ වෙනුවෙන් මේ තහනමෙන් පස්සේ ක්‍රීඩකයන්ගේ ඉදිරි අනාගතය කොහොමද වර්තමාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පිළිබඳ ගොඩක් විවේචන තියෙනවා ඔබතුමන්ලා යම් ආකාරයකින් එතුමාගේ සිරකාරියෝ වෙලා වගේ දින්නේ ඔබතුමන්ලා ඒ ගැන කතා කරන්නේ නැත්තේ ක්‍රීඩකයන් විදිහට ඉදිරිය ගැන අපිට කිසිම පාලනයක් නැහැ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රශ්න මේ ක්‍රීඩකයන්ටවත් අපිටවත් අදාළ නැහැ තරගාවලට අවතීර්ණ වෙන නවක ක්‍රීඩකයෝ විශාල ගිරිසක් එක්ක අපේ යූත් පොලිසිය එක යම් විදිහකින් අසාර්ථක වුණා මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ කණ්ඩායමත් එක්ක අපිට හොඳ ජයග්‍රහණ ඉදිරියේදී ලබා ගන්න පුළුවන් කියලා ඒකට අපිට සෑහෙන මහන්සියට වැඩ කරන්න ඕනේ විරාත් කෝලිගේ ශතකය සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නයකට දීපු පිළිතුර ගොඩක් කතා බහ කරලා ලක්ුණා මගේ කිව් එක වැරදි කියලා මම හිතනවා 100 වල 49ක් ගහනවා කියන එක ලේසි නැහැ අතර මේ වෙලාවේ මට තේරුන්නේ නැහැ යා මොකද ඒ දේ අහන්න කියලා එතන මට ඒ වෙලාවේ තිබ්බ ඉමෝෂනල් මේකට තමයි මම ඒලා උත්තර දුන්නේ ක්‍රීඩකයෝ කියන්නේ ලෝකේ ඉස්සරහට යනකොට අපේ රට නියෝජනය කරන තානාපතිවරු ඔවුන් මාධ්‍යයට කතා කරන විදිහ රටකට ඉතාමත්ම වැදගත් වෙනවා ඔවුන්ට මේ සංනිවේදනය පිළිබඳව යම් පුහුණුවක් අවශ්‍යයි කියලා ඔබ හිතනවද අපේ කුසලතාවයන් වල දුර්වලතා තියෙනවා ඒවා හදා ගන්නවා වගේම අපේ අනිත් දුර්වලතා වෙනුත් අපි හදා ගන්න ඕන මේ ඉන්න පරපුර සමාජ මාධ්‍ය හරියටම හසුවන්න තාම දැනුවත්කමක් නැති කට්ටිය ඉදිරි ඒවත් ක්‍රිකට් වලට බලපානවා මේ කණ්ඩායම තුල ඔවුන්ගේ සංස්කෘතියක් හදන එක ඒකට කියනවා ටීම් කල්චර් එකක් කියලා පරිණතභාවයේ ඒ දිනන ආකල්පත් එක්ක ඉතින් ඔවුන්ට තියෙන ලොකුම චැලෙන්ජ් එක ඒ කල්චර් එක හදන එක අපිට පුළුවන් නම් ඒ සංස්කෘතිය මේ කණ්ඩායම තුල හදන්න ඒ දිනන ආකල්පත් එක්ක අපිට බොහෝ දුරක් යන්න පුළුවන් ටීම් එක යවන්නේ ලෝකෝආර්ථා කියලා දෙවියංග නැමෙයි. දැන් ඔබ පුරුදු කරන්නේ කොහොම කරන්නේ? හෙල්මට් එක ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා තද කරගන්නද? එහෙම නැත්නම් කලින් උදානම් වෙලා යන්නද? ඇයි මේවා හොයලා බලන්නේ? මම දැන ඇන්ජි කියලා තින් පොඩි වැරද්දක් වුණා. ඒ කියන්නේ ඌට එතනට යන්න තියෙන කාලය අනුව පොඩි වැරද්දක් නෙමෙයි. දැන් පොඩක් ඉන්න. මම ප්‍රශ්නය අහුවනේ මට උත්තර දෙන්න දෙන්න. පොඩි වැරද්දක් වුණා. අම්පයර්ස්ලාට වගකීමක් තියෙනවා. ඒක common sense. ඒක රිප්ලේස් කරන්න දෙන්න. ඒක අනුව අපි report එකක් දුන්නා. ඔවුන් පිළිගත්තා ඒක. බංග්ලාදේශ් කැප්ටන්ටත් තිබ්බා මහත්මා ගතියක් පෙන්වන්න. නමුත් වෙච්ච දේ ඉවරයි. ICC වලින් අපිව සස්පෙන්ඩ් කරලා තියෙන්නේ. ක්‍රීඩකයන් විදිහට මොනෙහිදී බලපෑමක්ද වෙන්නේ? මේක නොකර ඉන්නත් අපිටත් අමාරුයි. පුරුදු නැහැ අපේ ගෙඩටලා ඉඳලා නිකන් ඉඳලා ඉතින් අපිටත් ඕනේ විශ්ව ප්‍රැක්ටිස් කරන්න, ඒ දේවල් කරන්න. මම බලාපොරොත්තු වෙනා නායකයා විදිහට ඉස්සරහට අපිට මේක ඉක්මනටම බෑන්ඩ් එක අයින් වෙලා ප්‍රැක්ටිස් කරන ටික ආයෙ පටන් ගන්න පුළුවන් වෙයි කියලා ලබනවද ටුවර් කිහිපයක් තියෙනවා. ඉතින් අපි ඒක ලෑස්ති වෙන්න ඕන. මම ටීම් එකේ සමාජයක් විදිහට නායකයා විදිහට වර්ල්ඩ් කප් එකේ සියලුම දේ අපින් වෙච්ච අඩුපාඩු වලට ප්‍රේක්ෂකයන් සමාව ඉල්ලනවා.